පොලිසියෙන් කියලා මේගොල්ලෝ ආවා හතර දෙනෙක්. හතර දෙනෙක් ඇවිල්ලා ගේ ඇතුළට ගියා. ගේ ඇතුළේ පොර බැඳා මේගොල්ලෝ. පොර බැඳලා පස්සේ මෙයාට වෙඩි තියන්න ගියා. මට වෙඩි තිබ්බා කියලා නන්දා කෑගෙන ගියා. උන්ට එන ගහනවා මුන්ට. රත්මලාන දුම්රිය පාර ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුත්කලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් හා මෝටර් රථයකින් පැමිණි පුත්කලයින් පිරිසක් අදාළ පුත්කලයා නිවසින් පිටතට රැගෙන ගොස් ඇති බවයි. අනතුරුව අතුරු මාර්ගයකදී ඔහුගේ පාදවලට වෙඩි තබා සැකකරුවන් පලා ගොස් තිබෙනවා. පොලිසියෙන් කියලා මේගොල්ලෝ ආවා හතර දෙනෙක්. හතර දෙනෙක් ඇවිල්ලා ගේ ඇතුළට ගියා. ගේ ඇතුළට ගිහිල්ලා වෙලා අමල් කියන්නේ උඹද කියලා ඇහුවා. ඔව් කිව්වා. පස්සේ වරින් පාරට කිව්වා. මෙයා කිව්වා බැහැ කියලා. පස්සේ ගිය ඇතුලේ පොර බැඳා මේගොල්ලෝ. පොර බැඳලා පස්සේ මෙයාට වෙඩි තියන්න ගියා. වෙඩි තියන්න ගියාම අපේ දෙවනි පුතා කරපු වැඩේ මුණුබුවා. කරපු වැඩේ වෙඩි තියන්න දෙන්න බෑ කියලා පාරට ගෙනියන්න දෙන්නත් බෑ කියලා. පස්සේ එනම් යමන්කෝ රේල් පාරෙන් යවපිට මෙතන ගේ ගාව වාඩි වෙන්න. ගේ ගාව වාඩි කරගෙන වෙලා උඹද අමල් තියන්න කියලා එහෙම හැව්වා. ඇවුරසේ යමන් කෝ ඔව් කියලා. ඊට පස්සේ මේ මොකෝ පාරට නෑ යමන්කෝ මෙතන ගියාට මං අඩියක්වත් තෙල්ලෙන්නේ නෑ කියලා. පස්සේ පිස්තෝලේ ලෝඩ් කරලි වෙලා ඔලුවට වෙඩි තියන්න ගියා. ඔලුවට වෙඩි තියන්නකොට මම කොර කාලා පිස්තෝලෙ මේව කරගත්තා. මේව කරගත්තට පස්සේ අමල්ව පාරට යමන් කියලා අමල් බෑම කිව්වා. පස්සේ මේගොල්ලෝ රක්කලා ඒවලම කඩලා වෙඩි තියාගෙන ගියා. හතරක් තිබ්බ තුනක් තමයි වැදුනේ. තුවාල ලැබූ පුත්කලයා කඩුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා. එලෙස තුවාල ලබා ඇත්තේ වැල්ලේ අමල් නමින් හඳුන්වන 34 හැවිරිදි පුත්කලයෙක්. පොලිසිය පවසුවේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු බවයි. මට වෙඩි තිබ්බා කියලා නන්දා කෑගෙන ගියා. ගිහින් මම පුතුව තියෙන තැනම වැටුණා හරියට. උන්ට එන ගහනවා මුන්ට. උන්ට නම් එනම ගහනවා. ගන්න අසන්න ළමයිට කරන දේවල් වලට මුදු ගිලා ආව විතරයි සෝ බෝට්ටු මාළුති කියන ගාම පිටිපස්ස කුසියේ මාළුති දාලා ඇත්ත කෙටියේ දත්ත වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමඟ